අයිසින් වලින් හදපු මල් පපුරක්. මේ බලන්නකො මේකේ හැඩ. මේ සියල්ලම අයිසින්ද? සියල්ලම අයිසින්. කොහෙන් ගාරි මල් පෙත්තක් කඩාගෙන හරි කන්න හිතනවා. කඩලා දෙන්නද මං එක්ක? ඔබේ පළවෙනි රස්සාව මොකද්ද? ගාමන් ෆැක්ටරි එක වැඩ කරේ මං කොළඹට ඇවිල්ලා. මුලින්ම ගාමන් රස්සාවට ඇවිල්ලා ලැබපු පඩිය කීයද? රුපියල් 3500යි. ක්ලාස් වලින් ඒ ආව ආදායමෙන්ම ගෙයක් අරගත්තා. ඒක ඒ වෙලාවේ හැටියට ලක්ෂ 210ක් වටිනවා. මේ හැම එකක්ම අයිසින් මල් නිර්මාණවල. හැම එකක්ම අයිසින් වලින් හදලා තියෙන්නේ. අතන කට්ටිය බලන් ඉන්නේ මොකටද? ඒගොල්ලෝ ලෑස්ති කරලා තියෙනවා හයිටි එකක්. එක කඩයිද ගන්නවද? ඉතින් එහෙනම් අපි යන්න. තවත් ටැග්ක් තියෙනවා. තවත් ටැග්ක්. මොකද මේ ගහලා තියෙන්නේ? Thank you. Harindra Jayalal YouTube channel. මං හැම හීනයක්ම දැන් ඉටු කරගෙන තියෙනවා. මට ආයෙ ලබා ගන්න දෙයක් නැහැ. Munchy Super Cream Cracker. Super කියන්නේ නිකන් නෙවෙයි. අද ඇවිල්ලා ඉන්නේ වෙනස්ම තැනකට. ලස්සන තැනකට. මෙච්චරට පාට පාට හැඩ තියෙන ලස්සනම මල් පිරුණු මේ තැන ගැන දැනගන්න නම් මේ මල්වත්තේ අයිතිකාරියවම හොයාගන්න වෙනවනේ. ඒකින් දා අපේ මල්වත්තේ අයිතිකාරයට හෙවත් මේ මල්වත්ත හිමි කුමාරිකාවට අපි ආරාධනා කරනවා එන්න කියලා. මුලින්ම ඒ කුමාරිකාවගේ නම තමයි ලක්ෂ්මී කුමාරි. හරි එන්නේ නිකම්ම නෙවෙයි නේද? ඒ මොකද අතේ තියෙන්නේ? මල් පොකුරක්. ඇත්තටම අයිසින් වලින් හදපු මල් පපුරක්. මේ බලන්නකෝ මේකේ හැඩ. කෙනෙකුට නිකමට හරි හිතන්න පුළුවන්ද, වැරදිලා හරි හිතන්න පුළුවන්ද අයිසින් වලින් හදපු මල් පපුරක් කියන එක? ඇත්තටම බැලුවෙල්මට හිතා ගන්න බෑ. මේ හැම මලක් ගානේම, මේ හැම මලකම තියෙන මල් රේණුවක් ගානේම මේ සියල්ලම අයිසින්ද? සියල්ලම අයිසින්. එහෙනම් මේක හොඳම හොඳ පිළිගැනීමක් වෙනවා මට. හැබැයි එකම දේ, වාඩි වෙන්නකෝ. මෙතනම අපි මේක තියාගමු. හරි. අපි ඒක මෙතන තියමු එහෙනම්. මේ දැන් මේ අයිසින් මල් නේද? ඔව් ඒත් අයිසින් මල්. කොහොමද අපිට මේක තියන්න පුළුවන්? පොඩි තිබ්බකට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? ඔව් ප්‍රශ්නයක් නැහැ. දැන් මේක කෙලිම ගෙදර ගෙන යනවා මට හිමි නේද? අරන් යන්න පුළුවන්. මේ වගේ කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද? මේක ඇත්තටම අපිට ඕන තරම් කාලයක් තියාගන්න පුළුවන්. ආ මේවා දිය වෙන්නේ නැද්ද? මේක දිය වෙන්නේ නැහැ. මේක අලුත්ම පේස්ට් එකක්. දැන් අර මේක අයිසින් මල් නිර්මාණයක් කියලා කියාගෙනමනවා මෙතෙන්ට ආවේ. එතකොට දැන් අපිට පැහැදිලි මේ තියෙන මේ හැඩ, මේ ලස්සන, මේ පාට පාට මේ හැම එකක්ම අයිසින් මල් නිර්මාණවල. හැම එකක්ම අයිසින් වලින් හදලා තියෙන්නේ. මේක ස්වභාවික මලක් වගේම තමයි පේන්නේ මේ හැම එකක්ම. මේ එක තැනකවත් ස්වභාවික මලක් නැද්ද? නැහැ. මේ ඔක්කොම අපි අයිසින් වලින් හදපු මල්. එක තැනකවත් ස්වභාවික කොළයක්වත් නැද්ද? නැහැ. දැන් මේ මෙතන මේ තියෙන අඩුගාන මේ රෙදි වගේ තියෙන ඒවා මේවවත් ඇත්තේ නෙවෙයි නේ? නෑ ඒකත් අයිසින් වලින් හදලා තියෙන්නේ. මේ අල්ලන්න බය වුණාට ඇත්තටම මේ හයියයි නේ? ඔව් අල්ලන්න පුළුවන්. මලක මෙලකට වඩා පොඩක් තද ගතියක් තියෙනවා නේද? තද ගතියක් තියෙනවා ඒ මේ AC එක ඇතුලේ නිසා. එහෙම නැත්තම් මේ ස්වභාවික මල් වගේම හොඳට මේක නැවෙනවා, පෙති නැවෙනවා. එහෙම ඒ කියන්නේ හදලා ටික දවසක් ගියත් ඔව් අතින් නවන්න හැම පුළුවන්. අතින් නවන්න පුළුවන්. අර AC එකේ තිබ්බොත් ඒක පොඩ්ඩක් මේ විදිහට මේ හයි වෙනවා. එහෙම නැත්නම් අපිට මේක නවන්න බිම දැම්මොත් කැඩෙන්නේ නැහැ. එහෙම ඒ විදිහට තමයි තියෙන්නේ. මේ මල්වත්තේ මල් මෙතරම්ද තියෙන්නේ? මේ මීට වඩා තව තියෙනවද එහා පැත්තේ? එහෙම තව තියෙනවා. ඒවත් හැද අපි බලාගමු. අඩුම ගානේ ෆොටෝස් වලින් හරි වීඩියෝස් වලින් හරි මේ වර්ණ යොදලා තියෙන විදිය ඉඳලා මේ හැම දෙයක්ම වෙන වෙනම රස විඳින්න හිතන විදියට තමයි තියෙන්නේ. එකම දේ අර මම කලින් කිව්වා වගේ මල් සුවඳ වෙනුවට කේක් සුවඳ තමයි එන්නේ නේ? ඔව්. ඒකෙන්ද ප්‍රශ්න වෙන්නේ මේක බලනවාද මේක කනවාද කියන ප්‍රශ්නේ. ඒ නිසා තව පොඩ්ඩකින් මේ මල් පොකුර රහ කරන්න එහෙම හිත ඇයිද දන්නේ කියන බයත් මට තියෙනවා. කන්න පුළුවන්. කන්න පුළුවන්. කන්න පුළුවන්. එහෙමද? පොඩ උත්සාහ කරන්න ගන්නේ වැඩේ ඉවර වෙලා. වේපර්ස් වගේ. ආ කිව්වට පස්සේ කොහෙන් ගාරි මල් පෙත්තක් කඩාගෙන හරි කන්න හිතනවා. කඩලා දෙන්නද මං එක්ක? ඒක හොඳයි. වා මට ලෝභයි අත්තටම කඩන්න. මෙන්න මුලින්ම මල් පෙති කන දවසක්. වේපර්ස් වගේ තමයි. ඒක ඉතින් මේ මල් වත්තම කාලේ ඉවර වෙයිද දන්නේ මං වැඩේ ඉවර වෙන්නේ. දැන් මං කිව්වා මේ තමයි මේ මල්වත්තේ කුමාරිකාව. මල්වත්තේ හිමිකාරිය. ලක්ෂ්මී කුමාරියගේ නම අයිසින් වලින් කරන නිර්මාණවලට ඔබ හරි දක්ෂයි. මං ඒ සම්බන්ධව ඉගෙන ගත්තා සහ තාමත් ඉගෙන ගනිමින් ඉන්නවා. දවසින් දවස මම පුරුදු පුහුණු වෙනවා මත්. මේ තැන ලස්සන මල්වත්තක් වගේ පේන තැන ඔබ පාසලකුත් පවත්වාගෙන යනවා. මොකද්ද මේ පාසල?
මගේ ඇකඩමි එක කුමාරි සිරිවර්ධන සුගේ ස්ටුඩියෝ ඇන් හෝටල් ස්කූල් ප්‍රයිවට් ලිමිටඩ්. ඒ කියන්නේ ඔයාගෙන් ඉගෙන ගත්ත අයත් කරපු දේවල් මෙතන තියෙනවා. ඔව් ඇත්තටම කියනවා නම් මේ සියල්ල මගෙන් ඉගෙන ගත්ත ළමයි කරපු දේවල් සිසුන්. එයාලා දැනට කරගෙන යන දේවල් ක්ලාස් රූම් එක ඇතුලේ ඒ ටික තමයි අපි අද මෙතෙන්ට ගත්තේ. ලංකාවේ මේ අයිසින් කේක් නිර්මාණ කලාව උගන්වන ගුරුවරියන් අතර ගුරුවරු ගුරුවරියන් දෙගොල්ලම අතර ඔබේ තියෙන වෙනසක් විශේෂතාවක් මොකක්ද ඒක? දැනට මට හම්බ වෙලා තියෙනවා ඇමරිකාවේ විල්ටන් ආයතනයෙන් ඉන්ටර්නැෂනල් විල්ටන් කේක් මෙතඩ් ඉන්ස්ට්‍රක්ටර් වෙරියක් හැටියට ලංකාවේ උගන්වන්න. ඒ අවස්ථාව ලංකාවේ දැනට ගුරුවරු හතර දෙනෙකුට තමයි හම්බ වෙලා තියෙන්නේ. මේ වගේ ජයග්‍රහණ පිරුණු ජීවිතයක් හිමි කරගන්න ලක්ෂ්මී කුමාරි ආපු ගමන මේ පේන තරම් සුන්දර නැහැ. ඔබේ පළවෙනි රස්සාව මොකද්ද? මගේ පළවෙනි රස්සාව ඇත්තටම මේ මම ගාමන් ෆැක්ටරි එක වැඩ කරේ. මම කොළඹට ඇවිල්ලා. ඒ කියන්නේ ගාමන් රස්සාව. ගාමන් රස්සාවක් කරේ. ගම? ගම වැලිමඩ. මම පාසල් ගියත් වැලිමඩ. මගේ ගම වැලිමඩ. වැලිමඩ ඉඳන් ඇයි කොළඹට එන්න හිතන්නේ? ඇත්තටම මට ඕන වුණා මේ ඒ වෙලාවේ හැටියට මට ඕන වුණේ රස්සාවක් කරන්න. ගෙදර පරිසරය කොහමද? ගෙදර අම්මා ඉන්නවා. අම්මයි තාත්තයි නංගි මල්ලියා තුන්දෙනෙක් ඉන්නවා. ආ වැඩිමල්. මං වැඩිමල්. ආ. එතකොට අම්මලා තාත්තලා මොනවද කරේ? අම්මලා තාත්තලා ගොවිතැන් කරන්නේ. උසස් පෙළත් කරා. උසස් පෙළත් කරා මම. උසස් පෙළට මොනවද කරේ? උසස් පෙළට කලාංශයෙන් මම කරේ. ඒ කියන්නේ ඒ වෙනකොටම උසස් පෙළ ඉවර වෙනකොටම ගෙදර බර දැනගෙන ගත්තද? ඇත්තටම මට එහෙම ලොකු බරක් අම්මයි තාත්තයි දුන්නේ නැහැ. නමුත් ඉතින් මං අර පවුලේ වැඩිමලා විදිහට මට දැනුණා. මට දැනෙච්ච බරක් තිබුණා. ඒ නිසා මං හිතනවා හිතුවා ගමේ හිටියොත් මට මේක හරියන්නේ නැහැ කියලා. මං කොළඹට එනවා එන්නේ ගාමන් රස්සාවකට. නමුත් මගේ හිතේ තිබුණා මේක නෙවෙයි මට ඕනි තැන කියන එක මගේ හිතේ තිබුණා. හැබැයි පටන් ගන්න තැනක් ඕන. පටන් ගන්න තැනක් මට ඕන වුණා. මට හිතුණා කොළඹ. මොකද මගේ යාළුවෙකුත් ඒ වෙද්දි තව කොළඹ හිටියා. මට හිතුණා කොළඹට ගියොත් මට මොන හරි කරන්න පුළුවන් වෙයි කියලා. මුලින්ම ගාමන් රස්සාවට ඇවිල්ලා ලැබපු පඩිය කීයද? රුපියල් 3500යි. රුපියල් 3500 පඩියට ආවේ. පඩිය. මොන අවුරුද්දද? 2002 අවුරුද්දේ. දැන් ගාමන් රස්සාවට ඇවිල්ලා මුලින්ම මොනවද කරන්න හම්බුනේ? එනකොට මම දන්නේ මට මොකද්ද කරන්න තියෙන්නේ කියලා. මම ඒ මම බයින් ඔෆිස් එකකට ඇත්තටම ඉන්ටර්වියු ගියේ. ගියාම මගේ අධ්‍යාපන සුදුසුකම් බලලා මට ස්ට්‍රෝස් එකේ ඇසිස්ටන්ට් විදිහට මාව ගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මම අපව කෝස් එකක් කරනවා ස්ට්‍රෝස් මැනේජ්මන්ට් මර්චන්ඩයිසින් එහෙම ඒ පැත්තෙමුත් මම ඉගෙන ගත්තා ඇවිල්ලා. ඒවා ජීවිතේ කලින් අහලා තිබ්බේවත් නැහැ. අහලා තිබ්බේ දේවල් නෙවෙයි. ස්ට්‍රෝස් මැනේජ්මන්ට් කරලා මම ස්ට්‍රෝ කීප වුණා අවුරුද්දක් විතර යද්දී. ඊට පස්සේ මට මර්චන්ඩයිසින් ඇසිස්ටන්ට් ඒ ජොබ් එකත් හම්බ වුණා. ඒකත් කරගෙන මම ටික කාලයක් ඉද දැන් ගාමන් මම බයින් ඔෆිස් එකේ නේ අතරම වැඩ කරන්නේ. මේක සාම්පල් තමයි හදන්නේ. උඩ ඒකේ ලොකු සැලරි එකක් හම්බ වෙනවා පැටර්න් මේකර්ස්ලාට ඩිසයිනර්ස්ලාට. මට හිතනවා නෑ මේ මං මේ පැත්තත් කරන්න ඕනේ කියලා. දැන් ඔය කොච්චර කාලයක් ගියාට පස්සේද? අවුරුද්දකින් විතර. අවුරුද්දකින් විතර. 3500 පඩියට ඇවිල්ලා අවුරුද්දක් යද්දි පඩිය කීයක් වගේ වැඩි කරගන්න පුළුවන්ද? මං හිතන්නේ අවුරුද්දක් විතර යද්දි මට හම්බුනේ 7500ක් වගේ පඩියක්. මොකද අර එතනම හිටියේ. ඊට පස්සේ මං ඒ පැත්තට දැන් මට තියෙන ප්‍රශ්නේ දැන් සාමාන්‍යයෙන් ගාමන්ට් රස්සාවකට කෙනෙක් ආපුවාම ඒ හම්බ වෙන පඩියෙන් කොහොම හරි මාස ගෙවාගෙන ඊළඟට හම්බ වෙන පඩියෙන් ඊළඟ මාස ගෙවාගෙන ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. හැබැයි දැන් මට පේන්නේ ඔයාගේ ඌවමනා බවට පත් වෙලා තිබුණේ ඒ රස්සාවෙන් ඉස්සරහට යන්න ඕනේ ඉඳා ඒ පඩියෙන් පුළුවන් තරම් තවදුරටත් ඉගෙන ගන්න. ඉගෙන ගන්න. මං කරේ ඉගෙන ගන්න. ඉගෙන ගන්න පටන් ගත්තේ ඒ රස්සාව පටන් ගන්න කොච්චර කාලයක් ගියාද පස්සේද මුලින්ම? මං ඇවිල්ලා මට පළවෙනි දෙවෙනි මාසේ සැලරි එක හම්බෙනකොට මං හොයනවා ස්ට්‍රෝස් පැත්තෙන් ඉහළට යන්න පුළුවන් මොකද්ද කෝස් ලංකාවේ තියෙන්නේ කියලා. එතකොට ස්ට්‍රෝස් මැනේජ්මන්ට් කෝස් එකක් තිබිලා මං ඒක කරනවා. ඒක කරගෙන එහෙම ඉද්දි තමයි මට මර්චන්ඩයිසර් වෙන්න හිතෙන්නේ. එතනින් ටිකක් ගියාම මට හිතුණා නෑ මම පැටර්න් ඩිසයිනින් පැත්තත් ඉගෙන ගන්න ඕනේ කියලා. ඒ පැටර්න් ඩිසයිනින් ඉගෙන ගත්ත එක මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වුණා. ඒකෙන් මට එන්න පුළුවන් වුණා ලංකාවේ දැන තියෙන USA ඔෆිස් එකක්. මම ඒක අවුරුදු 12ක් ඊට පස්සේ වැඩ කරා. ඒකට මම ඉන්ටර්වියු ගියාම සැලරි එක කීයද ඕන අහද්දි මම කියනවා මම දන්නේ නෑ මට කැමැති ගන්නත් දෙන්න මට ඕනේ වැඩ කරන්න කියලා. මොකද මට ඕනේ එක්ස්පීරියන්ස් එක හදාගන්න. එහෙම ඊට පස්සේ මම ඒගොල්ලොත් මාව වැඩ කරගන්නේ 7500ට. කලින් හිටියේ 7500ට. මම එතකොට බෝඩ් වෙලා හිටියේ මොරටුවේ. ඉතින් මගේ ඔෆිස් එක තිබ්බේ කිංසි රෝඩ් එකේ. ඒක මම මොරටුවේ ඉඳලා අර 7500 පඩියට. ආයෙත් 7500 පඩියටම බාරගත්තද ජොබ් එක? මම බාරගත්ත ජොබ් එක. මං කොහරි මට කමන්නේ
කියලා මම එක බාර ගත්තා. එතන ඇතර මට වැඩි දවසක් පැටර්න් වැඩ කරන්න, ඩිසයිනින් වැඩ කරන්න හම්බුනේ නැහැ. මම එතන මා වෙතන ඇඩ්මිනිස්ට්‍රේෂන් මැනේජර් කරා. ඒ ආයතනයේ සම්පූර්ණ වගකීම මට බාර දුන්නා. පුදුමයක් නේද? දැන් පැටර්න් මේකර් කෙනෙක් විදිහට රස්තාවට ආපු කෙනෙකුට එතන ඉහාට කෙලින්ම ආයතනයේ කළමනාකාරීත්වයේ පරිපාලනයේ පැත්තට යන්න හම්බ වෙනවා. 2018 ඉවර වෙනකම් මම ඒ එතන ජොබ් එක කරා. මම හරි ආසාවෙන් වැඩ කරපු තැනක්. එතනින් අයින් අතර මට අයින් වෙන්න හේතුවක් තිබුණේ නැහැ. මම ඒ අතරින් මේක පැත්ත බිල්ඩ් කරගත්තේ. ඒ නිසා මම එතනින් ජොබ් එකෙන් අයින් වුණා. මේ පැත්ත ගැනත් මම කිසිම දැනුමක් තිබිච්ච කෙනෙක් නෙවෙයි. මං මට මගේ දෙවෙනි බබාගේ උපන් දෙවෙනි බබාගේ කේක් එක මට හදන්න හිතුණා. බබාගේ කේක් එක හදන්න හිතුණා කියන්නේ ඒ කියන්නේ අතර විවාහ වුණා. ඔව් විවාහ වුණා. විවාහ වුණේ මොන අවුරුද්දේ? 2007 අවුරුද්දේ. 2007. ඔව්. සැමියා කොහේ කෙනෙක්ද? සැමියා ඇඹිලි පිටියේ. දෙවෙනි බබාගේ උපන්දින තිබ්බ මොන අවුරුද්දේද? 2012. 2012. ඒකෙදි කේක් එකක් හදන්න ඕනේ වෙනවා. හදන්න ඕනේ වෙනවා. ඊට පස්සේ මම පොඩ්ඩක් YouTube එකෙන් එහෙම මෙහෙම බලලා කේක් එකක් හදනවා. පළවෙනි බාරෙන් මට හොඳ බටර් කේක් එකක් හදා ගන්න පුළුවන් වුණා. ඕන නේද බටර් කේක් එකක් හදා ගන්න? හදා ගන්න පුළුවන් වුණා. ඒක ආයෙත් ඊළඟ දවසෙත් මං හැදුවා. ඉතින් එහෙම මට හිතුණා මේ කේක් ඕඩර්ස් කරා නම් ජොබ් එකත් අතරතුර. ජීවිතේ පළවෙනි වතාවට හදපු කේක් එකද? ඔව් ඒ බටර් කේක් එක. ඊට කලින් උත්සාහ කළවත් නැහැ? නැහැ. මේක මම ප්ලෑන් කරලා ආපු එකක් නෙමෙයි. මේ පටන් ගත්තේ ප්ලෑන් කරලා මුකුත් නෙමෙයි. මම පළවෙනි දවසේ හදපු කේක් එක රහයි කියලා කවුරු හරි කට්ටියක් කිව්වද? ඔව් ගෙදර ඔක්කොම ලැකුවා. ඒක මට මං රසවින්දාත්තට මේක හැමෝටම වඩා මට. ඊට පස්සේ මේ දැන් මට එතකොට බබාලා දෙන්නයි. මං ජොබ් එක කරන අතරතුර මේ ওই අයිසිං රෙසිපි හැම YouTube එකෙන් බලලා හදන්න පටන් ගත්තා. මං ඊට පස්සේ කේක් ඕඩර්ස් බාර ගන්නවා කියලා මේ ඉන්ටර්නෙට් එකට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවා. බය නැතුව ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවා. මම දානවා බය නැතුව. ඒ දාලා පැය දෙක තුනක් යද්දි මට එනවා කෝල්ස්. මම ෆෝන් එකට දිගටම ෆෝන් එක බිසී වෙනවා. මට කෝල්ස් එනවා ඕඩර්ස් වලට. මොකද ඒ දවස්වල දැන් වගේ ගොඩාක් කේක් හදන අය හිටියේ නැහැ ලංකාවේ. 2012 අවුරුදු 10කට කලින්. ඊට පස්සේ මං ජොබ් එකක් කරන ගමන් මේක කරගෙන ගියා. ඒක මගේ ආර්ථිකයට ලොකු ශක්තියක් වුණා ඇත්තටම. පළවෙනි දවස් මාවා කිව්වනේ ඕඩර්ස් හිතාගන්න බැරි විදියට. ඔව් මට ඒ ඔක්කොටම සප්ලයි කළා. ඉල්ලපු හැම මම එකක්වත් අතෑරියේ නැහැ. රෑ නිදි මරාගෙන ඇහැරිලා ඉඳලා හරි කොහොම කරලා පහුවදා මං වැඩටත් ගියා. අවශ්‍ය විදියට කරගන්න පුළුවන්කම තිබුණාද? අවශ්‍ය විදියට මට කරගන්න පුළුවන්කම තිබුණා. මට කවුරු හරි ඩිසයින් එකක් දුන්න ගමන් මං නොදන්න දෙයක් තිබුණා නම් මං කරේ ටග් ගාලා ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා මේක කොහොමද කරලා තියෙන්නේ කියලා බැලුවා. බලලා මං ඒක හැදුවා. ඇත්තටම දැන් මේ ලංකාවේ කේක් කලාවේ ওই කේක් අයිසින් ටොපර්ස් හදන්නේ මුලින්ම මම හිතනවා මම තමයි ඒව පටන් ගත්තේ කියලා. කේක් වලට ලස්සන ලස්සන චූටි චූටි ඔය ඇනිමල් ටොපර්ස් එහෙම ලස්සන ඒව හදලා තියන්න මම තමයි මම ඒන හැම එකක්ම බාර අරගත්තේ. ඒකෙන් තමයි මේ ට්‍රෙන්ඩ් එක හැදිලා ගියේ. ඒක දිගට පවත්වගෙන යද්දී එතන ඉහට මොකද වෙන්නේ? ඒකට අයිසින් මල් ගැන ඒ වෙනකොටත් මම මේ 2012 13 වෙද්දිත් කරලා තිබුණේ නැහැ. හැම වෙලෙම මම ඉන්ටර්නෙට් එකෙන් ඉගෙන ගන්නවා. අලුත් දේවල් හැම මම ගුරුවරයෙක් ගාවට ගිහිල්ලාම නැද්ද ඉගෙන ගන්න කේක්? මම ගුරුවරයෙක් ළඟට ගිහින් ඉගෙන ගත්තා අයිසින් මල්. කේක් හදන හැටි? කේක් හදන හැටි මම ඉගෙන ගත්තේ නෑ ගුරුවරයෙක්ගේ. අයිසින් මල් තමයි මම ඉගෙන ගත්තේ. කේක් පන්ති පටන් ගන්න හිතෙන්නේ කොයි කාලෙද? මං කේක් ඕඩර්ස් බාර අරගෙන මාස 6ක් අවුරුද්දක් වගේ වෙනකොට මට හිතුණා මට මේක උගන්වන්න පුළුවන් කියලා තව කාට හරි. ඒකත් මං ඉන්ටර්නෙට් එකේ පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවා කේක් ක්ලාස් කරනවා කියලා. මගේ පළවෙනි පන්තියේදී ඇත්තටම මට ළමයි 5 දෙනෙක් ආවා. බලාපොරොත්තු උනේ ඒ වගේ ගානක්ද ඊට වඩා වැඩි ගානක්ද ඊට වඩා අඩු ගානක්ද? මං හිතුවා එක්කෙනෙක් ආවත් මම මේ පන්තියේ කරනවා කියලා. එක්කෙනෙක් ආවත් ඇති කියලා හිතුවපු කෙනාට 5 දෙනෙක් දැක්කහම ඒකත් ලොකු ජයග්‍රහණයක්. ලොකු ජයග්‍රහණයක්. දැන් මේ වෙනකොට කේක් අර ඕඩර්ස් කරන්නේ නැද්ද? නෑ 2019 වගේ මම ඕඩර්ස් කරන එක නතර කරා. ඇත්තටම මේ වෙනකොට මම ඉහෙළම තැනක හිටිය ඕඩර්ස් වලින්. ඒ කියන්නේ ඇක්ටිව් වෙන්න බිස්නස් තිබ්බද? ඇක්ටිව් වෙන්න බිස්නස් තිබුණා මට. නමුත් මට ඒක නතර කරන්න සිද්ධ වුණා. මොකද මම හිතුවා මගේ මේ පන්ති පැත්ත වැඩි දියුණු කරගෙන යන්න ඕනි මට කියන අදහසත් එක්ක. මොකද මම ලංකාවේ හැමතැනම පන්ති දැම්මා. දැන් ඒ වෙද්දි ජොබ් එකිනුත් අයින් වෙන්න තීරණය කළානේ? ඔව් 2018 අන්තිම මම ජොබ් එකිනුත් අයින් වුණා. අයිසින් මල් පැත්ත එකම මේක අංග සම්පූර්ණ කරන්න ඕන නම් මගෙන් ඉගෙන ගන්න ළමයින්ට හැම දෙයක්ම ලෝකෙට අලුතෙන් එන හැම දෙයක්ම දෙන්න ඕමනාව මට
තිබුණා. එතන කොහෙන්ද ඉගෙන ගත්තේ ඒවා? මම ඇත්තටම සුගර් ෆ්ලවර්ස් ඉගෙන ගත්තේ මගේ ටීචර් මිටෝ ස්වීට්. එයා වියට්නාම් ටීචර් කෙනෙක්. සිංගප්පූර් වලට ආව වෙලාවක මම ගියා. මගේ එතකොට තුන්වෙනි බබාට මාස 3ක් විතර ගිහිල්ලා මම නැවතිලා ඉඳලා ඉගෙනගෙන ආවා. මල් වර්ගත් කිහිපයක්. කිහිපයක් තමයි මම ඉගෙනගෙන ආවේ. ලංකාවට ඇවිල්ලා මම තනියෙන් ප්‍රැක්ටිස් කරලා අනිත් ඒවා මම ගොඩනගා ගත්තා. දැන් දැනට මේක මුළු ලෝකේ ගොඩක් අලුත් වෙවි දවසින් දවස එනවා. ඉස්සරහට අලුත් දේවල් එනවා. දැන් අපි ගමු දැන් මේ වගේ මේ ලොකු මල්නේ. ඔව්. දැන් මේ තියෙන මල් පොකුරු වගේවා දැන් මේක නම් මම වෙනින් වෙනම මහදපු එකක් නේද? මේක අතේ තියාගෙන තියෙන හිතරට. හරි. දැන් මේ වගේ ඒවා දැන් මේ පිටිපස්සේ තියෙන ලොකු මල් පොකුරු වගේ ඒවා මේ හැම එකක්ම ඔය කේක් නිර්මාණවලටත් ඒ වගේම යොදනවද නැත්නම් මේවා වෙනම ප්‍රදර්ශනය කරන්න අයිසින් මල් නිර්මාණ විදියට තියෙනවද? නෑ මේ හැම මලක්ම වෙඩින් කේක් සහ බර්ත්ඩේ උපන්දින කේක් වලට පාවිච්චි කරන ඒවා. පාවිච්චි කරන ඒවා. පාවිච්චි කරන. يعني මොන තරම් විශාල මල් පොකුරක් වුණත් මොන තරම් විශාල මලක් වුණත් ඒ හා සමාන වෙන කේක් නිර්මාණ කේක් එකකට ඒක යොදනවා. ඔව්. දැන් අපි උදාහරණ ගමු දැන් මේ මල් පොකුර මේ ටික හදන්න සාමාන්‍යයෙන් ගත වෙන වෙලාව කොච්චරක්? ඇත්තටම ලොකු වෙලාවක් ගත වෙනවා. දැන් ওই ටික එක්කෙනෙක් අපි හදනවා නම් සතියක් විතර. මොකද අපි පෙති මේ වගේ මල් පොකුරක් ඔව් අපි පෙති කපන්න ඕනි, ඩස්ට් කරන්න ඕනි, ටූල් කරන්න ඕනි. දැන් මෙතන තියෙන අපි මේ මල් පොකුරු වලින් ගත්තාම මේ වගේ වැඩි කාලයක් වැය කරන්න හිතෙච්ච සහ වැඩි කාලයක් වැය කරන්න සිද්ධ වෙච්ච ගොඩක් මහන්සි වෙන සිද්ධ වෙච්ච දේවල් වලට උදාහරණ තියනවාද මෙතන? ඔව් දැන් මේ මල ගොඩක් චූටි වුණාට මේ සපුරා මල මේකට ටිකක් වැඩි වෙලාවක් යනවා. මේකත් ඇත්තටම අපිට මේ චූටි මලක් වගේ වෙනුණාට මේක එක ඉත්තක් ගත්තොත් මම අරන් පෙන්නන්නද? හ්ම්. මේ වගේ මේක සම්පූර්ණයෙන් ඉවර කරන්න එක්කෙනෙකුට දවසක් විතර ගත වෙනවා. එක ඉත්තක්. එක ඉත්තක් ඉවර කරන්න. එකින් එකට මේ පෙති ඔක්කොම තනි තනියෙන් කපලා තියෙන්නේ හදලා මේවා එකට පෙන්දලා ඩස්ට් කරලා ඒ ටික කරන්න දවසක් විතර යනවා. දැන් මේ දේවල් ඉගෙන ගන්න කාලය වැය කරන්නේ දරුවෝ 3 දෙනෙක්ගේ අම්මා කෙනෙක් විදියටනේ. ඔව්. ඉගෙන ගන්න යන්නෙත් ඒ දරුවෝ 3 දෙනාම ඉන්නකොටද? ඔව්. මම ඇත්තටම මගේ 3වෙනි බබා හම්බ වෙන්න මම හෙට උදේ 6ට මාව සීස කරනවා. ඔයා මේ අද රෑ 12ට ඇවිල්ලා හොස්පිටල් ඇඩ්මිට් වෙන්න කියලා මට ડોක්ටර් දැන් උදේ අද උදේ ડોක්ටර් ළඟට ගියාම කියනවා. ඒ නමුත් අද හවසත් මම මේ පන්තියක් දාලා එතකොට මගේ ළමයි පන්තියට ළමයි එනවා ඒ වෙලේ මම කෙලින්ම ડોක්ටර් මීට් වෙලා ඇවිල්ලා ක්ලාස් එක කරා. ක්ලාස් එක කරලා මම ගිහිල්ලා බඩක් තියාගෙන අන්තිම දවසෙත් මම පන්ති කරා. මේ ඊට පස්සේ මම බබා හම්බෙලා සීස කරලා බබා හම්බෙලා සති දෙකකින් ඉඳලා මම ආයෙ පන්ති කරා. ඉතින් මගේ ගෙදර ඒ වෙනකොට මම ගෙයක් අරන් තිබුණා. අතට මම එතකන් හිටියේ රෙන්ට් එකට හිටියේ. මම මේ කේක් නිර්මාණය කරලා කේක් ඕඩර්ස් වලින් ආව ක්ලාස් වලින් ආව ආදායමෙන්ම මම හොකන්දරින් ගෙයක් අරගත්තා. බබා කොයිතරම් වටිනා කොයිතරම් සුවිසල් ගෙයක්ද? ඒක ඒ වෙලාවේ හැටියට ලක්ෂ 210ක් වටිනවා. කොයි කාලේද? 2018. මේ අවුරුදු 4කට කලින්. ඔ බබා හම්බ වෙන්න ජූලි 31 මං ගේ ගත්තේ. අගෝස්තු 18 තමයි මගේ බබා හම්බුනේ. ඒ දවස් 18කට කලින්. 18කට කලින් බෑග් ලෝන් එකක් උද්දාලා ඒකට මට සෑහෙන දඟලන්න වුණා සිද්ධ වුණා ඒ වෙලාවේ. ඔව් ලේසි නෑනේ බෑග් ලෝන් එකක් ගාලා ගියක් ගන්නවා කියන එක. අනේ ඒත් බඩක් උස්සගෙනනේ. බඩක් උස්සගෙන. මට එතකොට බබෙක් ඉන්නවා කියලා එහෙම අතාරින්න බෑ. මොකද මං ගෙදර ලෝන් එක ගෙවන්නත් ඕනේ. මම මගේ ළමයි ටික ඉන්නවා. මම වැඩ නතර කරේ නැහැ. මං මගේ බබාලා 3 දෙනාටම මම පිටිකිරි දෙන්න නැතුව මාස 6ක් මව් කිරි දුන්නා. පන්ති පටන් ගත්ත කිව්ව මොන අවුරුද්දද? මං කේක් ඕඩර්ස් පටන් අරගෙන මාස 6කින් අවුරුද්දක් වගේ ඇතුළත මම පන්ති පටන් ගත්තා. ළමයි 5 දෙනෙක් ආවා. මම ළමයි 5 දෙනෙක් ආවා. දැන් මේ වෙනකොට ළමයි කී දෙනෙක් ඉන්නවද? මේ වෙනකොට මගේ ලංකාවේ හැමතැනම තියෙන පන්ති වල එකතුව ගත්තොත් ළමයි 200ක් විතර. මම කේක් මේ ශ්‍රේෂ්ඨයට එනකොට ලංකාවේ උගන්වන ගුරුවරු ඇත්තටම ප්‍රවීණ ගුරුවරු මේ 4-5 දෙනෙක් හිටියේ. කේක් හැදුවෙත් අවය ප්‍රසිද්ධ ආයතන කිහිපයක විතරයි. මම මේකට ආවට පස්සේ මේක රැල්ලක් වගේ ඇත්තටම ගියා. මොකද මම ලස්සන කේක් හදහද මගේ මේ බිස්නස් පේජ් එකේ අප්ඩේට් කරනවා. එතකොට ගොඩක් ලොකු පිරිසක් නැඹුරු වුණා කේක් හදන්න. ගෙදර ඉඳලා බිස්නස් එකක් කරන්න මං හිතන්නේ විශාල සිසුන් සංඛ්‍යාවක් මගේ ඉගෙනගෙන තියෙනවා. ඒ අයගේ වුණත් ගොඩක් ඇකඩමි කරනවා සහ ඕඩර්ස් කරනවා සෑහෙන පිරිසක්. ගුරුවරියක් විදියට තෘප්තිමත්ද? මං තෘප්තිමත්. මං හිතනවා මේ දැනට මේ කේක් නිර්මාණ ශාස්ත්‍රයේ විශේෂයෙන්ම මේ අයිසින් මල් පැත්තෙන් ලංකාවේ ඉන්න හොඳම ගුරුවරිය මං කියලා.
එහෙම කියන්න හේතුව අපි දැන් අන්තර්ජාලයේ ඉන්ටර්නෙට් එකේ හැම වෙලේම ඉන්නවා. අපි ෆෝන් එකක් අතර ගත්තොත් මගේ ශේෂ්ත්‍රය මේක නිසා මං ඒ ගැන හොයනවා. උඩ පහළ යද්දි මං දකිනවා ඇත්තටම හැම වෙලේම මට පේන දකින දේවල් ඇතුළේ මං හිතනවා මගේ ළමයි තමයි හොඳටම කරන්නේ ඇත්තටම. මගේ ළමයි කියව මීට වඩා ලස්සනයිනේ. මගේ ළමයි හරි වෙනස් කියන එක මං ඒක දවසින් දවස සත්‍ය දිනවා. මම ඒක බය නැතුව කියනවා. දැන් මේ කතා කරන අතරේ අර අතන කට්ටිය බලන් ඉන්න මොකටද? ඒගොල්ලෝ ලෑස්ති කරලා තියෙනවා හයිටි එකක් මගේ ස්ටාෆ් එක. ආ හොඳ වෙලාවට අපි හවසම ආවේ නේද? හොඳ හයිටි එකකට ගැලපෙන වෙලාවක් හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපි එන්න ගියමුකෝ. නැත්තම් තව පොඩ්ඩකින් මේ මල් වලට වගේ කියන්න හැදුවේ. මේක කොහෙද? ආශා. ලස්සනට ඔන්න මං ඉඩත් හදාගත්තා වයින හින්දාම මේ ඇවිල්ලා ශිෂ්‍යාවද? මගේ මේ ටීචර් කෙනෙක් මම මගේ ඉන්නවා මේ ටීචර්ස්ලා තව දෙන්නේ මේ ප්‍රධානක් කියලා. හරි හරි. මේක කොහෙද තියන්නේ අපි දැනට? බල මෙච්චරලා මේක ලස්සනයි ලස්සනයි කියලා ළඟින් තියාගත්තා. කේක් ටික දැක ගමන් ඒක යටින් තියනවා. යටින් තියමු. ආ මේ අද හදපුවද? අද හැදුවේ අද උදේ. දවස ගානේ. එතකොට මේ වගේ නිර්මාණ තමයි බිහි වෙන්නේ නේ. ඔව්. කප් කේක් තියෙනවා, රිබන් කේක්, ඩේට් කේක් තියෙනවා, කෝෆි කේක් තියෙනවා, රෙඩ් වෙල්වට් තියෙනවා. රෙඩ් වෙල්වට් කියන්නේ මේක? ඔව්. ආ ඒකත් ලස්සනනේ. එහෙනම් මේ හැම එකකින් පොඩ්ඩක් බැලුවේ නැත්තම් මට මේ හරියට සාකේ කියන්න අමාරුයි. මොකද්ද රහ කියලා? බල මේක රහ කොහොමද කියන්නේ? එක කටයිද ගන්නවද? තව එකක් කාලා බලමු. මේ පාට පාටින් තියෙනේ වෙන මේ ගමු එක වෙනස්. මේ මොකද මේ චොකලට් කේක් එක නේද? මේ මේක මොකද්ද මේ? ඒක ඩේට් කේක් එකක්. ආ ඩේට් කේක් එකක් නේ. මම කොහොමද ඩේට් කේක් වලට ආසයි. රටෙන්දි කේක් වලට. ඒ ඔක්කොම කන්නම් ඒ අතර. මෙතනද පන්ති කරන්නේ? ඔව් මෙතන පන්ති කරනවා. يعني අපේ කොළඹ බත්තරමුල්ල පන්තිය තියෙන්නේ මෙතන. ඔව්. ඊට අමතරව අපේ පන්ති රත්නපුර, මාතර, නුවර, ගම්පහ, කුරුණෑගල, මීගමුව. මේ දේවල් වල තියෙන විශේෂතාව හින්දානේ අර විල්ටන් සම්මානය ලැබුණා කියලා කිව්වේ. ඒක තමයි ඇගයීමක්නේ. එතනින් එහාට මොකක්ද ඒකෙන් ලැබෙන වටිනාකම් බවට පත් වෙන්නේ? ඇත්තටම විල්ටන් තමයි දැනට ලෝකේ තියෙන කේක් ඉගෙන ගැනීම සම්බන්ධව දෙන පිළිගත්ම සහතිකය. එයාලගේ වෙනමම රෙසිපිස් ටිකක් තියෙනවා, අයිසිං වර්ග ටිකක් තියෙනවා. ඉතින් අපි ඒ ටික උගන්වන්න ඕනේ. සිලබස් එකක් තියෙනවා විල්ටන් වෙනම. මේ ඔක්කොම මාත්‍රේ අම්මා කෙනෙක් විදිහට බිරිඳක් විදිහට ලොකු කැපකිරීමක් කරනවා. ඇත්තටම මං හැම දෙයක්ම මේ හැම දෙයකටම යොමු වෙන්න මූලිකම හේතුව තමයි මගේ බබාලා. මේ හැම දෙයක්ම අවසානයේ බබාලට තමයි හැම දෙයක්ම. ඒගොල්ලෝ වෙනුවෙන් තමයි හැම දෙයක්ම කරන්නේ. ඒ නිසා අනාගතය වෙනුවෙන්. අනාගතය වෙනුවෙන් ඒ නිසා මම කොහොම හරි ටික කරනවා ඉතින්. මේ අයිසින් මල් නිර්මාණයේ පැත්ත, කේක් නිර්මාණයේ පැත්ත. ඒ පැත්තේ මොකද්ද ඔයාගේ ඉලක්කය? මගේ ඉලක්කය ඇත්තටම මං හිතන මගේ මේ වෙනකොට මගේ ඉලක්කය මං සපුරාගෙන තියෙන්නේ. නමුත් මේක දවසින් දවස අලුත් වෙන කලාවක්. ඒ ටික ඉගෙන ගන්න ඕනි මම. ඉගෙන ගනිමින් මගේ දරුවන්ට මගේ ඇකඩමික හරහා ඉගෙන ගන්න ළමයින්ට මම ඒ දැනුම දවසින් දවස දෙනවා. එතකොට අපිට ආ දැන් අපි මේක ඉගෙනගෙන ඉවරයි මට දැන් තියෙන උගන්වන්න කියලා ඉන්න පුළුවන් මේ දෙයක් නෙවෙයි මේක. දවසින් දවස අලුත් දේවල් එනවා. අපි දවසින් දවස ඉගෙන ගන්නවා. ජීවිතේ මොකද්ද අරමුණ? ජීවිතේ මොකද්ද සැලසුම? ජීවිතේ ඉලක්කය? මං හිතනවා දැන් මගේ ඉලක්ක අරමුණු මට ලබා ගන්න ඕන හැම දෙයක්ම මේ වෙනකොට මං ලබාගෙන ඉවරයි. මට අලුතෙන් ගන්න දෙයක් නැහැ. මට හැමදේම තියෙනවා දැන්. මං හැම හීනයක්ම දැන් ඉටු කරගෙන තියෙනවා. මට ආයෙ ලබා ගන්න දෙයක් නැහැ. ඉදිරියටත් ওই විදිහටම ඕනෑම දෙයකට එදිතරව දැඩිව සලිමත් මූණ දෙලා ඉස්සරහට යන්න පුළුවන් කමක් හම්බ වෙන්න කියලා පතනවා මුලින්ම. දෙවෙනියට තව પરම්පරා රාශියකට ගුරුහුරුකම් ලබා දෙන්නට ශක්තිය ලැබෙන්න කියලා අපි පතනවා. බොහොම ස්තුතියි. ඉතින් එහෙනම් අපි යන්නම්. හරි, යන්න කලින් තවත් ටැග්ක් තියෙනවා. තවත් ටැග්ක්? ඔව්. ඒක හරේන්ද්‍ර වෙනුවෙන්මයි මං සූදානම් කරේ මගේ. ආ, ඒ කේක් එක. කේක් එකක්. මොකද මේ ගහලා තියෙන්නේ? Thank you හරේන්ද්‍ර ජයලාල් YouTube channel. මට ලබා දුන්න මේ අවස්ථාවට. අනි බොහොම ස්තුතියි. බලාපොරොත්තුෙන් හිටියා කේක් එකක් නම් කන්න හම්බ වෙයි කියලා. මම බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ කේක් එකක් ගෙනියන්න හම්බ වෙයි කියලා. එහෙනම් ඉතින් ගෙදර ගිහිලා අද මට කරන්න දේවල් ගොඩාක් තියෙනවා. ආ, දැන් මෙතන බලන්නකෝ මේ පැත්තේ කේක් එකකට වගේ කියන්න තියෙනවා.
මේ පැත්තෙන් මේ ලැබිච්ච මල් පොකුරක් තියෙනවා මේකත් පොකුරක්ම උනත් කන්න පුළුවන් විදියට නෝවා කිව්වේ නේද මේක මාසයක් ගිහලා කන්නත් පුළුවන් නේ කන්න පුළුවන් ජල වාෂ්පෙන් නැති තැනක තියන්න ජල වාෂ්පෙන් නැති තැනක දැන් මේ වගේ සීල් වෙච්ච තැනක තිබ්බොත් අපිට මේක අවුරුද්දක් දෙකක් උනත් තියාගන්න පුළුවන් හරි එහෙනම් බොහොම ස්තුතියි මේ සීළු දේවල් වලට සහ බොහොම සතුටි ඔබ ගැන මේ වටිනා දේ සමාජගත කරන්න ලැබුණාට එහෙනම් ගිහින් එන්න හරි බොහොම ස්තුතියි ලබා දුන්න අවස්ථාවට